ඇනි රස ටොපි චොකලට් ජාතිවගේ කඩ චෝරුවලට මේ ලෝකේ ආස නැත්තේ කවුද නේද? පුංචි දරුවගේ ඉඳන් වැඩිහිටි පුද්ගලයෙක් වෙනකන් කාගෙත් හිතේ මේ Taman ආසම කඩ චෝරුවක් තියෙනවම තමයි. හැබැයි ඒ කඩ චෝරු අතරේ පුංචි ළමයින්ව වගේම සමහර වෙලාවට වැඩිහිටි පුද්ගලයන්ව උනත් මරන්න පුළුවන් කඩ චෝරුත් අපේ ලංකාවේ පවා තියෙනවා කියලා ඔබ දන්නවද? මේ සමහර කඩ චෝරු කොච්චර භයානකද කියනවනම් මේවා ලෝකයේ වෙන ගොඩක් රටවල වල විකුණන එකත් තහනම් කරලා තියෙනවා. අද වීඩියෝ එකෙන් විශ්ව ගවේෂක ඔබට කියලා දෙන්න යන්නේ අන්න ඒ වගේ මේ ලෝකේ තියෙන භයානකම කඩචෝරු වර්ග කිහිපයක් ගැන. වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. මුලින්ම අපි කතා කරන්න යන්නේ ඇත්තටම දරුවන්ට මරණය ගේන්න පුළුවන් කඩචෝරු වර්ගයක් ගැන. ඉංග්‍රීසියෙන් toxic waste sludge bar කියලා හඳුන්වන මේ කඩචෝරු වර්ගය දිග චොකලට් බාර් එකක් වගේ තියෙන දරා ගන්න බැරි තරම් ගොඩක් ඇඹුල් රස තියෙන කෑම වර්ගයක්. හැබැයි මේක දරුවන්ට වගේම ඕනම මිනිස්සෙක්ට හානිදායක වෙන්න පුළුවන් උනේ 2011 අවුරුද්දේ මේ ආහාර ගැන කරපු පරීක්ෂණයකින් මේ වගේ ඊයම් තියෙනවා කියලා හොයාගත්ත එකෙන්. සාමාන්‍ය ලෝකයේ සම්මත විදිහට උපරිම වශයෙන් කෑමක ඊයම් අඩංගු වෙලා තියෙන්න පුළුවන් කොටස් මිලියනයකට 0.1ක් වගේ පුංචි අගයක් විතරයි. හැබැයි මේ කෑම වර්ගයේ නම් කොටස් මිලියනයකට ඊයම් කොටස් 24ක්ම තිබිලා තියෙනවා. මේ වගේ අගයක් කියන්නේ ගැබිනි කාන්තාවන්ට වගේම අවුරුදු 6ට වඩා කුඩා දරුවන්ට මරණීය වෙන්න පුළුවන් ප්‍රමාණයක්. ඒ වගේම මේ කඩචෝරු වර්ගය නිෂ්පාදනය කරන්නේ පාකිස්තානයේ නිසා සාමාන්‍යයෙන් කෑම නිපදවන කොට තියෙන සම්මත තත්ත්වවත් මේ කඩචෝරු නිපදවද්දී තිබිලා නැති නිසා ඇමරිකාවෙන් මේ කෑම වර්ගය තහනම් කරලා දැම්මා. හැබැයි මට නම කියන්න බැරි වුණත් ලංකාවේ එක්තරා වෙබ් අඩවියක තාමත් මේ කඩචෝරු වර්ගය විකුණන්න තියෙනවා. ඒ නිසා ඔබත් පිටරට කඩචෝරු වර්ග ඇනවුම් කරලා ආහාරයට ගන්නවා නම් මේ වර්ගය මගහැරලා වෙන කෑමක් තෝරගන්න අමතක කරන්න එපා. ඊළඟට අපි කතා කරන්නේ හිපිසිපි කියන පැණි රස කෑම ගැන. මුලින්ම ජපානයේ නිෂ්පාදනය කරපු මේ පැණි රස කෑම වර්ගය ඇමරිකාවට ආනයනය කරාට පස්සේ ළමයි අතරේ හොඳටම අලෙවි වෙන්න පටන් ගත්තා. හැබැයි අමුතු සැක සහිත විදිහකට මේ චොකලට් බෝල දාලා තිබුණ හිපිසිපි භාජනයේ හැඩය සිලින්ජරයක් වගේ. පස්සේ හොයලා බලනකොට ඇත්තටම මේක නිර්මාණය කරලා තියෙන්නේ තවමත් දරුණු විදිහට ලෝකයේ පාවිච්චි වෙන හෙරෝයින් මත්ද්‍රව්‍ය ඇඟට විදගන්න සිලින්ජර නිරූපණය කරන්න. මේ සිලින්ජරයක් හැඩේ භාජනයේ ඇතුලේ පාට පාට පුංචි චොකලට් බෝල තියෙනවා. මේකක් මිලට ගන්න දරුවට තියෙන්නේ ඒ භාජනයේ තියෙන පුංචි ඉඳි කට්ටක් වගේ බටයෙන් අර චොකලට් බෝල ඇදලා ආහාරයට ගන්න එක. ඇමරිකාවට ආනයනය කරපු මුල්ම කාලයේ අම්මලා තාත්තලා දරුවන්ට මේක අරන් දුන්නත් පස්සේ කාලෙකදී Tamanගේ දරුවා මත්ද්‍රව්‍යයක් ගන්න එක මේ පැණි රස කෑමයකින් නිරූපණය කරනවා කියලා දෙමව්පියන්ට තේරුණා. තවත් විශේෂත්වයක් වෙන්නේ මේ චොකලට් බෝල එක්ක දරුවන්ට මත්ද්‍රව්‍ය හොඳයි කියලා පෙන්වන්න උත්සාහ කරන ඉංග්‍රීසියෙන් මුද්‍රණය කරපු වාක්‍යයත් එවපු එක. බලධාරීන්ට දෙමව්පියන්ගෙන් මේ ගැන චෝදනා ආවට පස්සේ ඉක්මනින්ම ඇමරිකාවෙන් මේ හිපිසිපි තහනම් කරලා දාන්න ඔවුන් තීරණය කළා. හැබැයි ඔබට මේ කඩචෝරු භාජනයක් ඇත්තටම තාමත් eBay හරහා මිලට ගන්න පුළුවන්. ලෝකයේ එක එක රටවල් වල තියෙන පැණි රස කෑම අපේ රටටත් ගෙන්න ගන්න පුළුවන් වෙබ් අඩවි තියෙන නිසා මේ වගේ ඇනවුම් කරනකොට මේ වගේ කඩචෝරු තෝරගන්නේ නැතුව ඉන්න ඔබ වග බලා ගන්න. කිසිම දෙමව්පියෙක් Tamanගේ දරුවෝ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා වගේම ඒක අනුකරණය කරනවටත් කැමති නැති නිසා ඇත්තෙන්ම මේ පැණි රස කෑම වර්ගය ඇතැම් රටවල් වල හරි තහනම් කරපු එක ලොකු දෙයක්. ඊළඟට අපි කතා කරන්නේ සීනි රහිත ගමීබෙයා කියන පැණි රස කෑම වර්ගය ගැන. 2014 අවුරුද්දේ තමයි මුලින්ම මේ ගමීබෙයා කඩචෝරු වර්ගයට කරන්න පුළුවන් දේවල් වල තරම පර්යේෂකයෝ හොයාගත්තේ. මෙහෙම හොයාගන්න හේතු වුණේ ඇමසන් වෙබ් අඩවියෙන් ගමීබෙයා මිලට ගත්ත පුද්ගලයෙක් පළ කරලා තිබ්බ අදහස් වලින්. සාමාන්‍යයෙන් මේ වර්ගයේ පැණි රස කඩචෝරු පැකට් එකක් ගත්තාම දරුවෙක් ඒක සම්පූර්ණයෙන්ම කනවා. අද කාලේ
මිනිස්සු ගොඩක් වෙලාවට ආහාරයට ගන්නෙත් සීනි රහිත කෑම වර්ග නිසා පිටින් බලද්දි නම් මේ වර්ගයේ කඩචෝරු හොඳයි කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණාට මේ සීනි වෙනුවට පාවිච්චි කරන්නේ ලයිකාසින් කියලා වෙනමම අමුද්‍රව්‍යයක්. මේකෙන් සීනිවල පැණි රසම ලබා දුන්නට සීනිවල තියෙනවට වඩා කැලරි භාගයට භාගයක්ම මේ අමුද්‍රව්‍යවල අඩුයි. මේ ලයිකාසින් වල වැඩිපුරම තියෙන්නේ මැල්ටිටෝල් කියන සීනි ඇල්කොහොල් වර්ගය. මෙන්න මේ ඇල්කොහොල් වර්ගය මිනිස්සෙගේ බඩට සම්පූර්ණයෙන්ම දිරවන්න බෑ. අන්න ඒ නිසා මේ වර්ගයේ රසායනික ද්‍රව්‍ය බඩේ වැඩිපුර එකතු වුණොත් ගොඩක් දරුණු බඩේ අමාරු ඇති වෙන්න පුළුවන්. මේ අමාරුව ඇති වෙන්න සීනි රහිත ගමීබයා වර්ගයේ කඩචෝරු ග්‍රෑම් 40ක් ආහාරයට ගත්තනම් හොඳටම ඇති. පස්සේ මේක ආරංචි වුණ ලෝකයේ ප්‍රසිද්ධම මේ ගමීබයා නිෂ්පාදනය කරන හරිබෝ කියන සමාගම ඉක්මනින්ම තමන්ගේ මේ නිෂ්පාදනය තහනම් කරලා දැම්මා. ඊළඟට අපි කතා කරන්නේ පුපුරන චුයින්ගම් වර්ගයක් ගැන. එක එක කාලවලට පාරිභෝගිකයන්ව අල්ලගන්න මේ කඩචෝරු නිෂ්පාදනය කරන සමාගම් වලින් අලුත් අලුත් රස තියෙන බබල් ගම් වර්ගත් නිපදවනවා. ඒ විදිහට යුක්‍රේනයේ නිෂ්පාදනය කරපු සෙන්ට ෂොක් වගේ ඇඹුල් රස චුයින්ගම් වර්ගයක ඇඹුල් ගතිය සිට්‍රික් ඇසිඩ් කලවම් කරාම වැඩි වෙනවා කියලා එක රසායනික විද්‍යාව ඉගෙන ගන්න දරුවෙක් හොයාගෙන තියෙනවා. 2009 අවුරුද්දේ මේ විදිහට කර කර චුයින්ගම් ආහාරයට ගත්ත මේ දරුවා එක සැරයක් වැරදිලා සිට්‍රික් ඇසිඩ් කුඩු වර්ගය කියලා මේ චුයින්ගම් එක පුපුරන ද්‍රව්‍ය වර්ගයකට කලවම් කරලා තියෙනවා. මේ චුයින්ගම් එකේ රසායනික ද්‍රව්‍යයි අර පුපුරන ද්‍රව්‍යයි එකතු වෙලා මේ දරුවා චුයින්ගම් එක කටේ දාගෙන හපපු ගමන් චුයින්ගම් එක පුපුරලා ගියා. හක්ක පටස් එකක් කෑවා වගේ මේ පිපිරුමෙන් දරුවගේ යටිහනුව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා මිය ගිහින් තියෙනවා. මේ සිද්ධියෙන් පස්සේ වහාම ඒ සමාගමට අර වට්ටෝරුව කලවම් කරපු චුයින්ගම් නිෂ්පාදනය කරන එක තහනම් කළා. මොකද රසායනික ද්‍රව්‍ය එක්ක එකතු වෙලා මේ චුයින්ගම් එක පුපුරන්න ඉඩ තියෙන නිසා. ඊළඟට අපි කතා කරන්නේ ලොලිපයිප් කියන පැණි රස කඩචෝරු වර්ගය ගැන. මේ කඩචෝරු වර්ගය නිෂ්පාදනය කරපු සමාගම වෙළඳපොළට නිකුත් කළේ පුංචි දරුවන්ට ලබා දෙන්න නම් නෙවෙයි. ඒ වෙනුවට වැඩිහිටි පුද්ගලයන්ට දුම්පානය කරන්න පයිප්පයක් විදිහට පාවිච්චි කරන්න තමයි මේ ටොෆි වර්ගයකින් හදපු පයිප්පය නිෂ්පාදනය කළේ. වැඩිහිටි පුද්ගලයෝ අතරේ මේක ගොඩක් ප්‍රසිද්ධ වුණ නිසා ඉක්මනට ලෝකය පුරාම තියෙන වෙළඳ සැල්වලිනුත් මේක අලෙවි කරන්න පටන් ගත්තා. මේ කඩචෝරු පයිප්පයේ මේක පාවිච්චි කරන්න අවසර තියෙන්නේ අවුරුදු 18ට වැඩි පුද්ගලයන්ට විතරයි කියලා පෙන්නුවට ගොඩක් ඉක්මනට ඊට වැඩිය වයස අඩු පුංචි ළමයි මේක වෙළඳසැල් වලින් බිලට අරගෙන ආහාරයට ගත්තා. මේ නිෂ්පාදනය කෙලින්ම මරණීය නොවුණත් මේකෙන් දරුවන්ට මත්ද්‍රව්‍ය පාවිච්චිය ගැන වගේම දුම්පානය ගැන වැරදි අවබෝධයක් ලබා දෙනවා කියලා ඉක්මනින්ම දරුවන්ගේ දෙමව්පියෝ මේක ගැනත් අදාළ බලධාරීන්ට දැනුම් දෙන්න කටයුතු කළා. ඒ හින්දා මේ ටොෆි වලින් හදපු පයිප්ප වර්ගය විශේෂයෙන් ඇමරිකාවේ විකුණන එක තහනම් කරලා දැම්මා. හැබැයි තාමත් මේ කඩචෝරු වර්ගය eBay වගේ වෙබ් අඩවිවල මිලදී ගන්න තියෙනවා. අද වීඩියෝ එකෙන් අපි කතා කළේ ගොඩක් රටවල් වල තහනම් කරපු ඒත් අපේ ලංකාවෙත් ඇතුළුව ගොඩක් තවත් රටවල් වල තියෙන භයානක කඩචෝරු වර්ග ගැන. සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයන්ටත් වඩා කඩචෝරු වගේම පැණි රස කෑම ආහාරයට ගන්න දරුවන් නිසා මීට වඩා කල්පනාවෙන් පරිස්සමට සමාගම් මේ ආහාර නිෂ්පාදනය කරන්න ඕන. ඒ වගේම පාරිභෝගිකයෝ වෙන අපිත් මේ දකින දකින දේ ආහාරයට ගන්නේ නැතුව තමන්ගේ දරුවන් උනත් හොඳ දේ විතරක් තෝරලා දෙන්නත් දැනගන්න ඕන. අද අපි මේ කතා කරපු ලෝකයේ විවිධ හේතු නිසා තහනම් කරලා දාපු කඩචෝරු වර්ග අතරින් වැඩියෙන්ම ඔබ පුදුම වුණේ මොන කඩචෝරු වර්ගය ගැන දැනගෙනද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණගැහෙමු.